ඒබන් ළමයි ඔයාලට අද තියෙන්නේ මේ වීජ ගණිතය ආශ්‍රිත පාඩම් ටික තමයි මම ෆන්ඩමෙන්ටල්ස් වලට කරගෙන යන්නේ. එතකොට වීජ ගණිතය කරගෙන යනකොට ඔයාලට අපි කලින් පටන් ගන්න පුංචි දේවල් ටිකක් තියෙනවා. දැන් මේ වගේ ගණක් ආවොත් කොහොමද අපි මේවා සුළු කරන්නේ? පස්සේ අපි පද ප්‍රකාශන ඒවා පිළිබඳ සංකල්ප කියලා දෙනවා. ඊට කලින් අපි පොඩ්ඩක් පොඩි නිඛිල ආශ්‍රිත එකතු කිරීම අඩු කිරීම පිළිබඳව අපි බලමු. එහෙනම් අපි නිඛිල ආශ්‍රිත එකතු කිරීම සහ අඩු කිරීම තමයි කතා කරන්නේ. එකතු කිරීම අඩු කිරීම සුළු කිරීම සම්බන්ධව තමයි කතා කරන්න යන්නේ. ඒකට මේකේදී අවස්ථා දෙකක් තියෙනවා. ඔයගලන්ට මතක ඇති ඔයගොල්ලෝ කලින් කරලා තියෙනවා. ඔයගොල්ලෝ මේ නෝට් එක හදන්න ඕනේ. නෝට් එක ලියන්නත් ඕනේ. මම චූටි කාලයක් ඇතුළත මේක වැඩසටහන ඉවර කරනවා. මොකද ගොඩාක් ඔයගලන්ට ඩේටා ප්‍රශ්න රෝම මේ ඇති වෙනවා. චූටි වෙලාවක් අරගෙන ඔයගලන්ට වැඩ ගොඩක් කරන්න පුළුවන් තනියෙන්. නිඛිල ආශ්‍රිත එකතු කිරීම අඩු කිරීම කිව්වහම මෙතන තරුවක් දාලා ඔයගොල්ලෝ ලියන්න ලකුණු සමාන නම් එකතු කර වැඩි සංඛ්‍යාවේ ලකුණ යොදා. එතකොට මෙතන විශේෂ කරුණු තමයි සමාන නම් මොනවද කරන්නේ? එකතු කරනවා කියන එක වැඩි සංඛ්‍යාවේ ලකුණ තමයි යොදන්නේ. අයියෝ දැන් නම් මෙතන ඔයගොල්ලෝ ඒක ලස්සනට මම අර කියපු විදිහම නෝට් එකක් විදිහට ලියන්න. ලකුණු සමාන නම් සංඛ්‍යා දෙක එකතු කර වැඩි සංඛ්‍යාවේ ලකුණ යොදන්න. අපි උදාහරණයක් බලමු. දැන් ලකුණු සමාන කියන්නේ දෙන්නම ධන. දැන් තව ප්‍රශ්නයක්. මෙතන කොහොමද ධන උනේ? මතක තියාගන්න. සාමාන්‍යයෙන් අපි ගණිතයේදී ධන කියන ඒවා ඉස්සරහට ආවට ගොඩක් වෙලාවට ධන සංකේතය දාන්නේ නැහැ. හැබැයි පිටිපස්සට මෙහෙම තිබුණොත් මේ ධන එක නම් දානවා. අන්න ඔදා ඉන්න බෑ. හැබැයි ඍණ වගේ දෙයක් ආවොත් අනිවාර්යයෙන්ම ඉදිරියට හෝ කොහෙට හෝත් අනිවාර්යෙන් ඍණ නම් දාන්නම ඕනේ. නැත්නම් ඉස්සරහ මුකුත් නැහැ කියන්නේ ධන. තව ඍණ තුන ඍණ හතර දෙන්නම ඍණ. ඔයාලට පේනවනේ දෙන්නගෙම ලකුණු සමානයි. මේත් ඍණ මේත් ඍණ. මේකත් ඍණ ළමයි මේකත් ඍණ. ඔබ තමයි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. එහෙමනම් කරන්නේ මේ දෙක එකතු කරනවා. 3යි 4යි 7යි. 3යි 4යි 7යි. හැබැයි වැඩි එකේ ලකුණු තමයි දාන්නේ ඍණ 4. එකතු කරලා වැඩි එකේ ලකුණු. ලකුණු අසමාන නම් අසමාන අවස්ථා තියෙනවනේ. අසමාන නම් මොකද කරන්නේ? අපි ලියමු අසමාන නම් කුඩා සංඛ්‍යාවෙන් විශාල සංඛ්‍යාව අඩු කර කුඩා සංඛ්‍යාවේ ලකුණු යොදා. මොකද කරන්නේ? කුඩා එකෙන් ලොකු එක sorry ලොකු එකෙන් කුඩා එක sorry විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරනවා. විශාල එකෙන් කුඩා එක අඩු කරනවා. අඩු කර විශාල සංඛ්‍යාවේ ලකුණ යොදනවා. විශාල සංඛ්‍යාවේ ලකුණ යොදනවා. හරිනේ. දැන් අපි බලමු එකක් පොඩ්ඩක්. 4යි ඍණ 8යි. දැන් අපිට පේනවා වැඩි එකෙන් පොඩි එක අඩු කරලා වැඩි එකේ ලකුණ තමයි යොදන්නේ කියලා අපි එතකොට ළමයි ලකුණු අසමාන නම් වැඩි එකෙන් පොඩි එක අඩු කරන්න. 8න් 4ක් අඩු කරන්න. මේ 8න් 4ක් අඩු කරන්න. හැබැයි වැඩියෙන් තියෙන කෙනාගේ ලකුණු තමයි දාන්නේ. අපි තව එකක් බලමු. එතකොට ඍණ 10 ධන 12. එයා සමාන අවස්ථාවක්. ලොකු එක්කෙනා 12, 12න් 10ක් අඩු කරන්න. ලොකු එක්කෙනාගේ ලකුණු දාන්න. 12න් 10ක් අඩු කරාම 2යි. හැබැයි ලොකු එක්කෙනා ධන නිසා ධන 2යි. ඔන්න ඕක තමයි අපි අද දවසේ පුහුණු වීම කරන්නේ. අපි බලමු උදාහරණ කීපයක්. මම ගන්නම් ඉලක්කමක් 5 6 කියන ඉලක්කම් දෙක අරගෙන අපි බලමු. නැත් අපි ගණන් කීපයක්ම ගම් කොටක් ගාලා ඊට පස්සේ ඔයාලට මම ගණන් 10ක් දෙන්නම්. ඊට පස්සේ ඒ 10 උත්තරත් ඔයාලන්ට දෙන්නම්. කරාට පස්සේ ඍණ 4 ධන 6 2 8 ඍණ 10 3 ඍණ 15 ඍණ 3 4 4 ධන 2. දැන් මෙතන මොකද වෙලා තියෙන ලකුණු? මෙන්න ලකුණු අසමාන අවස්ථාව. තව බලමු. මේකත් ලකුණු අසමාන අවස්ථාව. මේක ලකුණු සමාන අවස්ථාව. මේකත් ලකුණු සමාන අවස්ථාව. අසමාන අවස්ථාවවලදී මොකද කරන්නේ? දැන් ඔයගලන්ට පුළුවන් මෙතන බලන්න 6න් 4ක් අඩු වුණාට පස්සේ අසමාන අවස්ථාවක්නේ.
දෙකයි හැබැයි ධන දෙකයි මෙතන 10න් 8ක් අඩු වුණාට පස්සේ දෙකයි හැබැයි ඍණ දෙක. එයි මන් ඍණ දෙක දැම්මේ ලොකු එක්කෙනාගේ ලකුණු තමයි දාන්නේ. මේකේ මේ දෙක එකතු කරනවා ඍණ 10 8යි. මේක 4යි 2යි 6යි. එයිද මේක 6 උනේ මේ දෙන්නගේ ලකුණු සමාන නිසා එකතු කරලා වැඩි කියලා ලකුණු දැම්මා. එහෙනම් දැන් ඔයගලට ගණන් 10ක් මම දෙනවා. ඒ 10 හදන්න ඔයගලට මේ වීඩියෝ කීප වතාවක් පෝස්ට් කරලා බලන්න පුළුවන්. Mega nanti kita tagal liya gana, walaupun ada dan peluang. Hari lama aja, walaupun ada mega nang dahaya hatala badan peluang. Pasti mama kelasnya ke atas terus jadi mega di utara dana. Lakukan samaan nama nada karena ini ketukarlah wedi ke lah. Samaan awas tawa kayaknya den nama dana wenna peluang, den nama rina wenna peluang. Lakukan asamaan nang wedi ke empodi ke ikkinik dana wela ikkinik rina wedi ke empodi ke adu kalah wedi ke lakukan dana ketamai. Api keran hari ini itu pasti ogolan itu tieno istirahat ai seriak keran wedak matu inadiak den mena mehema meke utra tike laburan pasti mang ilakam set denawa dahayak e set dahaya ogolo hadanoni mena mehi dia demang udaharne aganako hatai atai kila mang ilakam dekak den itu ogolo muka dekeran noni me ilakaming wenna puluang awas ta. Gini hata dana vela, atat dana vena puluwa. Hata dana vela, atat rina vena puluwa. Itu passe hata rina vela, atat dana vena puluwa. Itu passe den nama rina vena puluwa. Ikam rina vena puluwa. Mehema oya liaga non me ilakan deka durnata passe. Itu passe meking oya ena uttara tika oya hadan non. Deng udaharana vidiyata me dennage lakunu samana. Eka nisa mokada karanne 8 7 15 yi. හැබැයි ලකුණ වැඩි එකේ දාන්න. ලකුණු අසමානයි වැඩි එකෙන් පොඩි එක අඩු කරාම 1යි. හැබැයි 8 ලොකුවට ඉන්නේ කියන එක යාගේ ඉස්සරහ ඍණ තියෙන ඍණ දාන්න. ආය 8ෙන් 7ක් ගියාම 1යි. හැබැයි 8 ධන නිසා ධන දාන්න. හැබැයි මේ දෙන්නගේ ලකුණු සමානයි ඍණ. ඒක නිසා මොකද කරන්නේ? 7යි 8යි එකතු කරා 15යි. හැබැයි ඍණ 15යි. ඒ වගේ ඔයාලට මෙන්න මේ ඉලක්කම් සෙට් එක ගන්න. ඉලක්කම් සෙට් එක අරගෙන ඉවර වෙලා ඕගොල්ලෝ ඒගොල්ලන්ට ගණන් 40ක් හැදෙනවා ඉලක්කම් 10ක් දෙන්නේ මම ඉලක්කම් 10 අරගෙන ඉවර වෙලා එකෙන් ගණන් 40ක් වෙන්න ඕගොල්ලෝ හරි ගස්සන්න. අන්න ඕගොල්ලන් දැන් මේ වගේ මේ ඉලක්කම් දෙක අරගෙන ඒකේ වෙන්න පුළුවන් අවස්ථා හතරම ලියන්න ඕනේ. ඒක ගණන් 40ක් වෙනවා ඒකේ උත්තර හතර එන්න ඕනේ. ඊට පස්සේ මේ අවස්ථාව අරගෙන හතරම ලියලා උත්තර හතර එන්න ඕනේ. අන්න ඒ වගේ ඔයා වැඩි ඉවර කරන්න ඕනේ. එතකොට අද දවසේ අපිට හුකන් දෙන්න වැඩ ටික සබ්මිට් කරන්නේ නැහැ අද දවසේ. ඔය සමහර ලමිට දවස් කරගන්න බැරි වෙන්න පුළුවන්. හෙට තමයි රැට මම ගෲප් account කරන්නේ. ගෲප් එකටයි සබ්මිට් කරන්නේ. මට පැත්ත පලාත එවන්න එපා. මිස් යවන්නත් එපා. ෆොටෝස් එවන්නත් එපා. අනිවාර්යයෙන්ම ස්කෑන් කරලා PDF එකක් හදලා තමයි ගෲප් එකට දාන්න ඕනේ. හෙට රැ 10:45ට ගෲප් එක sorry 9:45ට මම ගෲප් එක ඔන් කරනවා. 10 වෙනකම් විතරයි ගෲප් එක ඔන් කරලා තියෙන්නේ. 10ට වහනවා. අනිත් හැමෝටම මම වැඩ කරපු නැති දඬුවමක් දෙනවා. මොකද පැය 24ක් දීලා තිනවා වැඩ කරන්න ඕගලන්ට. ඒතර අද දවස් තමයි හරිනම් වැඩි ඉවර කරන්න ඕනේ. ක්ලාස් වෙන දවසට මේ වැඩ ටික කරලා තරගෙන ඉන්නත් ඕනේ.